ම මංසක මනිසුන් ඝාතනය කරන ත්‍රස්තවාදේට මේ ධර්මය ඉඩදයිද. මන්දන්නවා ඉස්ලාම් ධර්මය කාන්තා අයිතිවාසිකම් ලබදදින බව. මදන්න යිස්ලාම් දහම මානව හිමිම් තිබෙන බව ම දන්නවා ස්ලාම් ධර්මය හතු පලේ තර්ක විද්‍යාවයනද ම ොඩනගුණක් බව. අන්් ඒනිසා මමත් ත්‍රස්තුවාද විශ්වාස කරන කාන්ත යිතින් ලබ නොදන මානව හිමිකම් ලබ නොදන ඒවාගේ හේතු ප ර්ක ද්‍යාවම නොද දම පි නෑ. ඒ ම නස්ථවාද පහැදිි කරන්න ඕන ඉස්ලාම් ර්මයතියන සත්්‍යය සංකල්පයේ මුස්ලිම් වරයකු වශය මගේ යුතුකම තමයි ස්ලාම් දහමේ සත්‍යය සංල්පේ පැහදිිරීම ඒත් අද ඉස්ලාම් දහමගැන ්‍යාජ තොරතුරු මාධ්‍ය තුලින් පලව මනිසා මුස්ලිම් නව ොහය තු ස්ලාම් ධර්ම පිබඳ වැරදි වැටහීමක් ඇති වෙලා තියනවා. ඒ නේ ඔවුන්ට ජනාද්‍ය මගින් වැරදි තොරතුර ලැුණිද. එඒම නමමාද්‍ය මගින් කරන්න වැරදි ප්‍රචරය දනකයි. ස්ලාම් ම ්‍ර ස් ර්ම. නව හිමි ල්ලගය කරන ධර්මය කාන්තයිතිවාසිකම් ලබා නොදන එකක් ඒවගේ හේතු පලය තර්කය මත නොදන එකක් අවිද්‍යාත්මක ධර්මයක්. මම කියන්නත් මත් එව නිස්ලාම් දහම්කය විරුද්ධයි කියලා. හැබැයි ම තරයේ විශ්වාස කරන ඉස්ලාම්ධර්මය අහිංසක මනිස්සු ඝාතනය කරන ත්‍රස්තවාදය පිළි නොගන්න එක. ඒ කාන්තාවට නිසි අයිතින් දෙනවා. හේතු පලේ තර්කය සමඟ විද්‍යාව මත පදනමූ ධර්මයක්. මේ ආකාරයටම නාස්තිවාදය. දෙවියක් නොැති යනුවෙන් දෙවියන් පිළිබඳ වූ ඔවු අවට පරිසරේ දක්නට ලැබෙන සංකල්පය ප්‍රතික්ෂප කරනවා. දෙවියන්ට ආහාර අවශ්‍යයි, පානයන් අවශ්‍යයි, නින්ද අවශ්‍යයි, විවේකය අවශ්‍යයි. ඕහ පරාජය කළ හැකි. නින්දවට පත් කළ හැකි. නාස්තිවාදය තමන්නවට දකින්නේ මෙන්න මේ වගේ දෙවියෙක් නම් ඔහු දෙවියන් ශවාස කරන නෑ මේ ම මත් එවිනි දෙවියක් විශ්වාසරන නැහැ ලායි ලාහ නමුත්. ල්ලාන් හැර ඉල්ල්ලා අල්ලා දෙවියන් පිළිබඳ සත්‍ය සංකල්පය මම නාස්තිවාදයාට පැහැදිලි කළ යුතුයි මගේ පුත්‍ර පාරික්නයි සැබෑ දෙවියන් පිළිබඳ සංකල්පය සවිස්තරාත්මකෝ පැහැදිලි කලාා එහි සඳහන් කරුණ කීපයක් යළිත් ම මතක් කරන්න අල්ලා සැබෑ දෙවියකු බවට සනාත කරෙන සැබෑමූ නිර්වචනය අල්කුරාණේ, සරා ිහිලාස්න වූ එකසි දොස්සන පරිච්චේදේ පල්මුවක් සිට හතරනවාක්කෙදක්වාක්ක්‍යන් පවස පරිදි කොල් හොල්ල හ හද. එනම් අල්ලා එක්කෙනකු යැයි පවසන්න. අල්ලා සර්ව සම්පූර්ණයි අල්ලා සදාකාලිකයි. ඔහු කිසිවෙෙකු වැදවේද නැත කිසිවෙකු විසින් ඔහව වැදවේද නැත ඔහුට අදේශව කිසිවෙෙක් නැත කිසිවෙෙක්ම නැහැ. මේ තමයි වාගේෙ හතරකින් සමන්්‍යත නිර්වචනය. සරව බලධාරී අල්ලා දෙවන් පිළිබඳ. වුහරි කෙකු දිරිපත් වෙලා මන් දෙවියකු අනුවෙන් ප්‍රකාශ කරනවාන එම අපේක්ෂකයාට මේ වාගේ්‍ය හතරකින් සාමානවිත නිර්චන ගැල පෙනවා නම්. එම අපේක්ෂකයාව දෙවියකු වශයෙන් පිළිගන්න මුස්ලිම අප විරුද්වත් තක්නෑ පලමු ප්‍රශය. ොල් ල්ල හ අල්ාවනොහු ඒයි දෙවන්න ල් හොස්මත් අල් සර සපූර්ණයි සසා කාල නයි. ල ල කිසේක ද න වද ැබුද නැත ල යකු ලොකු න සිව න්න අසම් සමයි තමයිවාක් හතර යුත් නිර්වචනය ල්ල සුහන තාල අල්ලා රවබ ධරරි කිසියම් පුද්ල කිදිරිපත්වී තමන් දෙවෙක් බව පැස හො. එම ද්ලෑට මවාගේ හරක යුත් නිර්වචන ැප පෙනවාන ම පේක්කාව දියක ලෙස පින්න මුස්ලිම්වරුන පගේ කිසිදු ුද යක්ක්නැ සු ලස් නැති මෙම පරිච්චේද දවදර්ම ශාස්ත්‍රයේ උරගල වශයෙන් දන්වන්න පුුව ේවදර්ම ශාතයනු දෙවන් පිළබඳ හැරීම අල්ලා සර ලධහරරි යම් අපේක්ෂකෙක් මේ වාගේ හතර නිර්වාචනයට සදුසනම් මුස්ලිම අපගේ කිසිදු විරුදත් යක්ක්නහැ ඕහව දෙවියකු වශයෙන් පිළිගන්නට උදාරණ කැටියට සමහර පුද්ගලින් ඉන්නවා දෙවියන් හැටියට භගවන් රජනිිශයෝ පිළිගන්න. එ සංවාධත්ම කවස්ථාවක හිදු සහෝදර ප්‍රකාශ කලාි හින්දු භක්තිකය ව භගවා ජිශ් දවක හට පිග හැ කියලා ම කොහෙම පැවස හිද ක්ති ගව රජිශ දවකල පිග ම හිඳ ගත කිය සිදු ර්ගන්තක දන්ව න ගව ජනිශ්දවී කියලා මොක්දකවේ මර පුදගලින් විශ්වා කරනවා භගවන් රජිනිශ් දෙවිය කියලා. අපි ඔහුව සුර හිලාස් පරික්්ෂේද නිර්වාචන තනුව පරික්ෂකල බලමු. පළමු න්න පොල් හොල්ලා හ අල්ලා දෙවියන් එකී යයි එතකොට භගවන් රජනිශ ඒකීයද තමාන් දෙවියක්ක ඇයි ප්‍රකාශ කල එකම පුද්ගල අවුද දහස් ගණන් මනිසුන් දේවත්වය ප්‍රකාශකරතිබෙනවා. මා මෙහි පැමණ ඉදියාවවින්ඳලා ඔබෙහි සංචරකර ැලුවොත් පෙනෙවී සියදහස් ගණනි මිනිස්සුූ දේවත්වය ප්‍රකාශකරති බෙනවා. භගවන් රජිනිෂ එසේ ප්‍රකාශ කල එකම පුද්ගලයක්න් නොවේ ඒහත්රජනිෂ්කි භක්තකින් ඔු අසාහාය බව පවසනවා. ඕ ඒක අයි කියනවා අපි දැ නීළඟ පරික්ෂණටයොමේමු. අල්ලා හොස් සමද! අල්ලා සරව සම්පූර්ණයි සදා කාලින්නයි. එඒකට රජනීෂ් සර්රෝ සම්පූර්හ සදාකාලන්නද. ඔහුගේ ජීවිත කතාව කියෝබන්න විට පෙනියන්නේ ඇදුමහා දිය වැඩියා රෝගයන්දඒවගේම කලක සිටම තිබූ කොද කැක්කුමකින් ද වේදනවින්න තිබූ බවයි හිතන්න දෙවියන් ඇඳුම රෝගේ දී වැඩියාවව සහ දිගුල් වේදර විදින කොද කැක්කුම මෙෙන රෝගොට පාජවිී පිෙනවා තුන්නි පරිීක්ෂණය ලම් මිල ගලමල අල්ලා සිවෙකු ඇදේද නත කිවක වින් වදු ලැබූ ේද නැට. අපි දන්නවා භගවාන් රජිනිි් මධ්‍ය ප්‍රදේශය උපත ලැබූ බව. ඔහුට මවක්කා පියෙ කිටියම්. එක්දාස්නම සසුව එකේදී ඔහු ඇමෙරිකාවට ගොස් දහස් ගණනි නමිරිකාන් රොක්කර ගත්තා ඒහි ඔරොගොන් ප්‍රාන්තේ රජනේ්පුර මැන නමින් ඔහුගේ ගමන්න පිටු ගත්ත. පසුව ඇමරිකානු රජයවිසින් ඕහු වත්තරකුටගෙන සිරගත කලා ඔහු පසුව පවසන ලැබුවා ඇමරිකානු රජයේ තමන්ට විසදුන් බව. හිතන්න දෙවියන් විශපවීමකට භාජනවීම ගැන. එක්දහස් නමසු පෙේදදි මරිකාන රජයෝ ඇමරිකා ෙල දැමු අතර නවත ඉදියාව පමිණ ලින් ඔහු ධ්‍යස්ථාන පිට අිුන හාරස්ශ් ්‍රන්තයේ පූර්ණනගරයට ගොස් නවතාත් ඔහු එහි ඕහගේ මධ්‍ය සැනරම් කළා. අද ඒය ඕෂෝ නමින් හඳුන්වනවා. ඕෂෝකමියුන්. ඔබ පූණාවලට ගියොත් ඔහුගේ සමාධියයේ සධාන කලා තියනවා. භගවන් රජිනි් ෂෝ කව න ප ති ක සැම් හ න ජන හ ව ල ක් ම ති සක සැම්බ ො න ව න දක් ඒ සඳහන් කර නමතක වෙන්නති. ඕගේ සමාධියයේ ඕට වීස නොලැබුණු බව රටවල් විසියකට ඇතුවෙන්න පොඩ්ඩ හිතල බලන්න දෙවන්ට. ෘතිියයට පැමිණ විද රටවල්ට ඇතුල් වෙන්න වේ සවශ්‍යද ඒගේ ග්‍රීසියනායක විික්තුමවක් පැවසවා ඒර ති රජිීශ පාලවහරිය නැත් නම් ඒයාගේ අනුගමයන්ගේ නිවස් පුල සාදවා කියලා. අවසාන පරික්ෂණය වලම්ිය කුල් ලහුකුානත් බොහොම බර පතලයි. සැබෑ දෙවියන්ට හැර ඉන් කිසිෙකටත්මත්වෙන්න්න බැහැ. දෙවියන්න මේේෝක කිසිම් දෙකට පම කරන්න පුලුවන්න මොහදවියක් නොව ලොම්ිය කොල්ලහොකුක් නත් ඕු සාහන කිසි වෙක්නෑ. අපි දන්නවා රජිනිිෂ්ට පි ති යක් තිබු අදක් තිබුණ කර ලක්තිබුණ දවියන් ලෝක මොනය හෝදයක් උපම කර පුලුවන් හද ක් ො රැැටට කවරු හෝ කිව්වොත් දෙවන් දහස්කුණකටත් වඩා ශක්තිමත් කියල ආනොල් සෝස නග වගේ ඔබහ න සන ගැන හ කිරු ලාගත් මි නිස් ඒ ය විශ්ව ශක්තිමත මනි ලෝක ක්තිවන්තය න් ෝැ ැකිනම්. දහස්ගුණයක් වේවා එහමනැත්තා මිියටකුුණක් වේවා. ආනොල් සොසනග හෝ ධාරාසිං හෝ කින්ංකෝන් හෝේවා දෙවියන්න මේෝක කිසිම් දෙයක් සම සන්ඳන කල හැකිනම් ඔහු දෙවෙක් නොවේ ල ිය කොල් ඔකෝාන්නත් ඔහු සමාන කිසික් නෑ. මේ තමයිවාක්ගේ හතර නිර්වචන ඔෆල්ලස් සුභන වතාලලා සරෝබල දරිියල්ලා පිබඳ. අපට පුළුවන්නන් ඔප්පු කරන්න. නාස්තිවාදයට දෙවියන් පිළිබඳුූ සංකල්පේ මේ අයි කියලා නියත වශයෙන්ම ඔහුේ ප්‍රතික්ෂේප කරන්න. වියන් පිළිබඳ සත්‍ය සංකල්පය. අපි දකින්න මොනවද. අපි අවට තින දේවල් පිළිබඳව. නාස්තතිවාද අට දක්කින්නේ ්‍යාජ දෙවියන් පිබඳ සංකල්පය. එනම් දෙවියන් පරාජය කළ හැකි දෙවියන්ට රිදවිය හැකි, දෙවියන්ට උදව්ව්‍යයි, දෙවියට කෑමවශයි, දෙවන්ට නිින්දවශයි, විවේකයවශ්‍යයි, ඉතින් මේ නනාස්තිවාදයා තර්කාණුකුළුව පවසන්නේ. දෙවියන් කෙසේ පිළිගන්නද කියලයි. විවේකය ආහාරපාන නින්දවශ්‍ය උදව්වව්‍ය සරෝෂක්තියක් නොමැති සර්වසම්පූර්ණ නොවන අමරණය නොවන කෙනෙක් දෙවියන් ලෙස පිළිගන්නන්නේ කෙසේද කියයා නාස්තිවාදී අදිවියන් ප්‍රතික්ෂප කරන්න හේතුව මේකයි. ඒය තමයි ඉස්ලාම් ධර්මය මූලික හරය වන ශහධාවේ ලාහිලාහා යන පළමුකොටසේ සඳහන් වෙන්නේත්. එහින්ද ඕනම කෙනෙක් අර්කේ විශ්වාස කරනවන ඕනෑ දර්මගන්තක් විශ්වාසකරනවන්නන් දෙවියන් පිළිබඳ සැබෑ සංකල්පය පිළිත යුතුයි. මෙහෙමයි. නාස්තිවාදින් ගොඩක්කින්නවා. ඒනුත් බොහෝ දෙනෙක්ම විශ්වාස කරනවා විද්‍යාව